Hello friends, මම අද ඔයාලට මේ STR module එක high කරන හැටි කියලා දෙන්න තමයි මේ video එකෙන් ගෙන ආවේ. මම දැනට module එක high කරගත්තා. මොකද වැඩේ යන ගමන් කියලා දෙන්න ගියොත් මට පාසන්නත් වෙලාවක් යන නිසා. මුලින්ම කියන්න ඕනේ මේක subwoofer එකක circuit එකක්. ඒකේ වෙලා තිබ්බේ diode හතරෙන් දෙකක් ගිහිල්ලා AC pass වෙලා තිබ්බා. ඒ කියන්නේ diode හතර දෙකක් short වෙලා AC ඇවිල්ලා තිබ්බා මේ පැත්තට. MOSFET එක ගිහිල්ලා තිබ්බා. පොඩි drive IC එකක් තිබ්බා. ඒක ගිහිල්ලා තිබ්බා. මෙන්න මේ chopper transformer එක drive කරන IC එක. මේකයි MOSFET එකයි තමයි ගිහිල්ලා තිබ්බේ. IC එක මෙතන තිබ්බේ. MOSFET එක තිබ්බේ මේ හරියේ. මෙන්න මෙතන 1 2 3 සෝස් එක ඩ්‍රේන් එක ගේට් එක පින් තුන තිබ්බ MOSFET එක පිච්චිලා තිබ්බා. මම හිතුවා මේක මේ පොඩි STR මොඩියුල් එකක් දාලා ගොඩ දාන්න ඕනේ කියලා. හරි, අපි බලමු කොහොමද මේක හයි කරගෙන තියෙන්නේ කියලා. මේකේ කොළ පාට එක 315 ප්ලස් ලයින් එකට දීලා කළු පාට එක 315 ග්‍රවුන්ඩ් ලයින් එකට. ඒ කියන්නේ මේ කැප් එකේ මෙන්න මේ ලොකු කැප් එකේ ප්ලස් මයිනස් වලට දීලා තියෙන්නේ. දැන් මෙතන මම ඩයෝඩ් බ්‍රිජ් එකෙන් දෙකක් පිච්චිලා හින්දා මම මෙතන බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් දාලා තමයි මෙතනට පවර් දීලා තියෙන්නේ. දැනට සර්කිට් එක චෙක් කරගන්න පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ ඩයෝඩ් හතර දාලා දානවා. අලුත් ඒවා හතරක්. දැන් මොඩියුල් එක ගැන කියන්න කිව්වොත් ආයි අපිට බලන්න දෙන්නේ මේ කහපාට වයර් එක. කහපාට වයර් එක අපි සෙට් කරගෙන තියෙන්නේ MOSFET එකේ ඩ්‍රේන් ලයින් එකට. MOSFET එක ගලවලා අයින් කරලා ඒකේ ඩ්‍රේන් ලයින් එකට තමයි හයි කරගෙන තියෙන්නේ. ආයි මෙතන අපි මේ චූටි STR මොඩල් සෝරි STR මොඩල් එක හයි කරන්න ඕන නිසා මෙතන තිබ්බ චූටි IC එක අයින් කරගෙන තියෙනවා. මෙන්න මේක තමයි ආපු IC එක. මෙන්න මේක පොඩි පින් 6ක IC එකක්. හරි, වැටුණා. IC එක වැටුණා. ඉන්න හරියටම පෙන්වන්න මෙන්න මේ වගේ චූටි IC එකක් තමයි ඇවිල්ලා තිබ්බේ. ඒක මම මෙතන තිබිලා ගලවලා අයින් කරගත්තා. මොකද ඒක හයි කරලා තියෙද්දි කොහොමටත් මේ වැඩේ කරන්න බෑ. කොහොමත් මේක මෙතන හයි කරලා තියෙද්දි මෙතන මේ ඩ්‍රයිවර් සර්කිට් එකට පොඩි පවර් එන කැප් එක තියෙනවනේ මෙතන. මෙන්න මේ වයින්ඩින් දෙකෙන් 12 වෝල්ට්ස් හරි 20 වෝල්ට්ස් වලට ආසන්න ගානක් හැදිලා ඒක මෙතන කැප් එකක් තියෙනවා. මෙන්න මේ කැප් එක. මෙන්න මේ චූටි කැප් එක. ඒකේ තියෙන වෝල්ටේජ් එක සෑහෙන ඩ්‍රොප් වෙලා තිබ්බා. 2 පොයින්ට් ගණනක් ඩ්‍රොප් වෙලා තිබ්බා. එන්නේ IC එක ගැලවුවට පස්සේ ඒක හරි ගියා. කොහොමවත් IC එක ගලවන්න ඕනේ. මං ගලවන කයින් එකමට වෝල්ටේජ් එක චෙක් කරලා බැලුවා. පහ පාට එක ඩ්‍රේන් එකට හයි වෙන්න ඕනේ. සුදු පාට එක ෆීඩ්බැක් ලයින් එක. ඒක හයි වෙන්න ඕනේ. අපි හැමෝම දන්නවා මේ වගේ පවර් සප්ලයි එකක මෙතන ෆීඩ්බැක් එකට MOSFET එකක් තියෙනවා කියලා. ෆීඩ්බැක් එක ගන්න MOSFET එක මේ DC සයිඩ් එකෙන් MOSFET එකකින් ෆීඩ්බැක් එක ගන්නවා. අනේ ඒකේ හතරවෙනි පින් එකට MOSFET එකේ හතරවෙනි පින් එකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න MOSFET එකේ ඇතුලේ සැලැස්ම තියෙන්නේ මම මේ පොඩි ඩයග්‍රෑම් එකක් තියෙනවා ඒකෙන් පෙන්නන්නම් ඔයාලට. මේ එතන මේක මේ මොඩියුල් එකේ ඩයග්‍රෑම් එක නෙමෙයි, මේක වෙන මොඩියුල් එකේ ඩයග්‍රෑම් එකක්. ඒ හින්දා මේක හිතන්න බෑ. මේ මොඩියුල් එකට අදාළ ඩයග්‍රෑම් එක මම වීඩියෝ එක අන්තිමට දාන්නම්. මෙන්න මේ වගේ. ඒ කියන්නේ මෙන්න මේ MOSFET එක ඇතුලේ මේ වගේ ට්‍රාන්සිස්ටර් එකක LED ට්‍රාන්සිස්ටර් තියෙනවා. LED එකේ ට්‍රාන්සිස්ටර් එකයි තියෙනවා. ඒකේ ට්‍රාන්සිස්ටර් එකේ ග්‍රවුන්ඩ් එකට යට පින් එක හයි වෙලා තියෙනවා. ඒකේ හතරවෙනි පින් එකට තමයි හයි වෙන්න ඕනේ. මෙන්න මේ අපේ ෆීඩ්බැක් ලයින් එක තුන්වෙනි එකට හයි වෙලා තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් එක. හතරවෙනි එකට හයි වෙන්න ඕනේ අපේ ෆීඩ්බැක් ලයින් එක සුදු පාට එක. ඔයාලට පේන විදිහට මෙතන තමයි ග්‍රවුන්ඩ් ලා හතරවෙනි පින් එක තියෙන්නේ. මෙතන මේ ග්‍රවුන්ඩ් එක MOSFET එකට හයි වෙච්ච ග්‍රවුන්ඩ් එක. මෙන්න මේ ලයින් එක ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ 0 ohm resistor හරහා තමයි කලින් මෙතන IC එකට හයි වෙලා තිබ්බේ. මම ඉතින් 0 ohm resistor එකට පස්සෙම මේක හයි කරා. මොකද මේ කලින් එකක් තිබ්බනේ කොහොමඩත් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවනේ 0 ohm resistor එකට හයි කරාම කියලා. එතනටම හයි කරා. එතන මේ වගේ කැප් එකකුත් දාලා තිබ්බා ග්‍රවුන්ඩ් එකත් එක්කම. ඒ කැප් එකත් එහෙමම තිබ්බා, අයින් කරේ නැහැ. සහ මෙතන මේ
මෙතන පොඩි පවර් සර්කිට් එකක් තියෙනවා. මේ මෙතන කැප් එක කන්ට්‍රෝල් සර්කිට් එකට අවශ්‍ය කන්ට්‍රෝල් මේ පල්ස් IC එකට අවශ්‍ය පවර් එක හදාගන්න සේන ඩයෝඩ් එකකුයි කැප් එකකුයි පොඩි රෙසිස්ටර් මේ 0 ohm රෙසිස්ටර් වි වගේ ටිකක් ඒ ටික හැමම තියන්න ඕනේ අපිට. මොකද මේකට මේ දැන් අපි කතා කරේ ෆීඩ්බැක් ලයින් එකනේ. මේක තමයි මේ 22 sorry 12 to 18 වගේ රේන්ජ් එකක මේ මේ රතු වයර් එකට. ඒ කියන්නේ මෙන්න මේකේ රතු වයර් එක වෙන මොඩියුල් එක රතු වයර් එකට අපි පවර් එකක් දෙන්න ඕනේ. මේ පවර් එක දැන් තමයි මේ රතු වයර් එක තියෙන්නේ. මේ රතු වයර් එකට අපි පවර් එක ගන්න දීලා තියෙන 100 ohm රෙසිස්ටර් එක හරහා. සාමාන්‍යයෙන් 100 ohm රෙසිස්ටර් එකක් මෙතන රතු වයර් එකට පස්සේ බෝඩ් එකෙත් දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන 101 කියලා ගහලා 101ක් ගහලා තිනේ. අපි වුණාට පිටුනොත් 101ක් දැම්ම හොකටත් කියලා මේ මෙතන මේ ඩයෝඩ් එකට පස්සේ. ඒ කියන්නේ දැන් මෙතන මේ IC එක ඩ්‍රයිව් වෙනකොට මෙතන මේ පින් දෙකෙන් වෝල්ටේජ් එකක් හැදෙනවා. එන්නේ එක මේ මේ ඩයෝඩ් එකෙන් පස්සේ මෙන්න මේ ඩයෝඩ් එකෙන් පස්සේ මේ 100 ohm එකක් දාලා තමයි අපි මොඩියුල් එකට දීලා තියෙන්නේ. පල්ස් පැත්ත එහෙමයි. මම මෙතන DC සයිඩ් එකේ මෙන්න මෙතන මෙන්න මේ හෝල් එකයි මෙන්න මේක මෙන්න මේ හෝල් එකේයි මේ තිබ්බා මේ මේවා දෙක ඉන්ඩක්ටර්ස් දෙයක්. ඒ ඉන්ඩක්ටර්ස් දෙක හරහා තමයි බෝඩ් එකට පවර් යන්නේ. සබ්වූෆර් එක පැත්තේ ඇම්ප් වලට පවර් යන්නේ. මම මේ ඉන්ඩක්ටර්ස් දෙක ගලව ගත්තා. මොකද මේ වෝල්ටේජ් චෙක් කරගන්න කෝකටත් හොඳයිනේ සේෆ්ටි එකට. මේ වෝල්ටේජ් චෙක් කරගන්න වැඩේ හරිද කියලා චෙක් කරගන්න ඕන නිසා දැන් මෙතන තියෙන්නේ ඩුවල් සප්ලයි එකක් හදලා තියෙන්නේ. අපිට ඒක එච්චර අදාළ නැහැ. මොකද DC පැත්තට ගියාම කොහොමදත් මෙයා ඔක්ට කප්ලර් එක පැත්ත දාලා තිනවා. ඒ කියන්නේ මෙතන මෙතන හැදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සෙක්ෂන් එකේ සම්පූර්ණ මෙතනින් එළියට එන නෙගටිව් පැත්තයි පොසිටිව් පැත්ත දෙකම හැදෙනවා. මේකේ වෝල්ටේජ් එක රින 12 වෝල්ට්ස් දාන 12 වෝල්ට්ස් මේක මේ දන 12 වෝල්ට්ස් පැත්තෙන් අරගෙන මෙතන TL 430 එකක් දාලා මෙතන මේ ඔප්ට කප්ලර්ගේ ෆීඩ්බැක් සර්කිට් එක රන් කරනවා. ඒක ඉතින් අපිට එච්චර අදාළ නැහැ. අපි වැඩ අපි මෙතන රිපෙයාර් එක කරන්නේ මෙන්න මේ පල්ස් ට්‍රාන්ස්ෆෝමර් එකේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ පල්ස් සයිඩ් එකේ නිසා. දැන් අපි මොඩියුල් එක හයි කරගෙන තියෙන්නේ. මොඩියුල් එක මෙහෙම තියලා අපි මල්ටිමීටර් එකෙන් බලමු. මල්ටිමීටර් එක ඔන් කරගෙන DC වලට දාලා අපේ වැඩේ හරිද කියලා බලමු. ඒ කියන්නේ අපිට මේ 12 වෝස් හරියට එනවා නම් මේ වැඩේ ගොඩ කියන එක තමයි අදහස. මොන මම හරි පවර් ඔන් කරා. දැන් ඇම්ප් එක පැත්තට කොහොමදත් පවර් එක පාස් වෙන්නේ නැහැ. මොකද මම අර ඉන්ඩක්ටර් එක ගවලා තියෙන හින්දා මම මෙතනට ග්‍රවුන්ඩ් එනවා. මේකට ප්‍රොබ් එක තියාගත්තා. මෙන්න මෙතනට ප්ලස් එනවා. හරි 13.6ක් ඒ වගේ ප්‍රමාණයක් එනවා. මෙතනට ආයි ග්‍රවුන්ඩ් එක තියලා මම මේ පැත්තට ප්‍රොබ් එක තියාගන්නවා. මෙතන රින 15.8 ගණක් එනවා. කොහොමදත් මෙයා මේ ප්ලස් පැත්ත ස්විච් කරලානේ කොහොමදත් එයාගේ ෆීඩ්බැක් එක බලන්නේ. කොහොමදත් එයාගේ සර්කිට් එක එහෙම වෙන්නේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ නිසා වෝල්ටේජ් දෙක දැන් හරි. අපි මේක ඔන් කරලා බලමු කොහොමද කියලා. ඉන්ඩක්ටර්ස් දෙකත් පාස් වෙලා මම පවර් ඕෆ් කරගෙන පවර් ඕෆ් කරගත්තා. ඊට පස්සේ අපි කැප් එක පොඩ්ඩක් ඩිස්චාර්ජ් කරගන්න ඕනේ. මොකද ඒකේ චාර්ජ් එකක් තිබ්බොත් ඒක අපිට වැඩේට හරියන්නේ නැති නිසා. මෙන්න මෙතන මෙන්න මේ DC පැත්තේ කැප් එක අපි මෙන්න මේ ටුවිසරේ අල්ලලා ඩිස්චාර්ජ් කරගන්නවා. මෙතන මයිනස් පැත්තේ එකත් මෙහෙමම ඩිස්චාර්ජ් කරගත්තා. 315 කැප් එකට අපි බලමු වෝල්ටේජ් තියෙන එක බැහැලාද නැද්ද, තාම තියෙනවද කියලා වෝල්ටේජ් එක. 315 කැප් එකේ 8.0 ගානක් තියෙනවා. ඒක ටික ටික අඩු වෙනවා. මතකයතු ඔයාලා කොහොමදත් දන්නවා දැන් මේ සර්කිට් එක හයි කරන්න බෑ. යම් කිසි පවර් සප්ලයි ගැන ඉලෙක්ට්‍රොනික්ස් ගැන අදහසක් නැති කෙනෙක්ට මේක සර්කිට් එක හයි කරගන්න රිපෙයාර් එක ඕනලන්ට කරගන්න බෑ. මෙහෙම දන්න කෙනෙක් තමයි ඉතින්
ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න පවර් සප්ලයි ගැන දන්න කෙනෙක් STR මොඩියුල් එක හයි කරගන්න දන්නේ නැත්නම් විතරයි යාට විතරයි මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. අනිත් කට්ටියන් නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ. හරි අපි ඉන්ඩක්ටර්ස් දෙක හයි කරගෙන බලමු කොහොමද කියලා පවර් එක ඔන් කරලා. හරි ඉන්ඩක්ටර්ස් දෙක මේ විදිහට හයි කරගත්ත බෝඩ් එකේ මෙන්න මේ එළිය පැත්තෙන් වැඩේ චෙක් කරලා බලන්න ඕන නිසා මෙන්න මේ LED එක පවර් LED එක දින අපිට ඔන් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. හරි තව දෙයක් කියන්න බැරි වුණා ඔයාලට මේ මෙන්න මේ තියෙන්නේ තව ඔය වගේ ටිකක් ලොකු STR මොඩියුල් එක හයි කරන ඩයග්‍රෑම් එකක්. මේක නෙමෙයි මේකේ ඩයග්‍රෑම් එක. මම ඔයාලට මේක මම ඇඳපු ඩයග්‍රෑම් එකක් වීඩියෝ එකේ අන්තිම දාන්නම්. ඒකේ මේකේ පොදු දෙයකට තියෙන්නේ මෙන්න මේ පොඩි මෙන්න මේ වගේ configuration එකක් තියෙනවා හැම power supply එකේ මේ හෝ මීට සමාන. මේ power supply එකෙන් නම් එන්නේ කොටස තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. මෙන්න මේ drive transformer drive pin දෙක ළඟම තමයි. මෙන්න මේ capacitor එකයි මෙන්න මේ resistor set එකයි දාලා diode එකකුයි දාලා තමයි තියෙන්නේ. මෙන්න මේ drive වෙන එකට diode එකක් දාලා තියෙන්නේ. මෙන්න මේ රූපේ පෙන්වලා තියෙන විදිහට එන්නේ ඒ කොටස තියලා අනිත් ඔක්කොම පාර්ට් වලින් ඇති වැඩක් නැහැ. එන්නේ ඒ කොටසයි මෙන්න මෙතන 12 volts හදා ගන්න කොටස. මෙන්න මෙතන 12 හෝ 18 volts අතර ඒ power supply එක. ඒ කියන්නේ power size එකට අවශ්‍ය කරන්ට් එක හදා ගන්න කොටසත් මේකට අවශ්‍යයි. මෙන්න මේ diode එක දාලා මෙතන capacitor එක සේන diode එක ඒ ටික අවශ්‍යයි. අනිත් ඒවා අවශ්‍ය නැහැ. දැන් මේක නම් මෙතන තියෙන්නේ මෙන්න මේ පාර්ට් එකේම අවශ්‍ය නැහැ. මොකද්ද මේ තියෙන්නේ MOSFET එකේ gate එක තියෙනවා. gate එක protection circuit එකක් වගේ එකක් තියෙනවා. MOSFET share diode එකක් දාලා තියෙනවා. මෙතන මේ resistor එකක් දාලා තියෙනවා. මෙතන මේ pull down resistor එකක් දාලා තියෙනවා. ඒ දේවල් ටික නම් අවශ්‍ය නැහැ. ඒක ගලවලා දාන්න. ගලවලා දැම්ම නැතුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන කොහොමදත් MOSFET එකේ lead එක ගලවලා තියෙන නිසා මම ඒක හැමම තියෙන්නේ හැරියා. ඉතින් ඔයාලා ටිකක් ඉලෙක්ට්‍රොනික්ස් ගැන කියන පවර් සප්ලයි ගැන අත්දැකීම තියෙන එකෙක් නම් ඔයාට මේ සර්කිට් එක බැලුවාම මෙතන මෙහෙම පෙවුනට මේක බැලුවාම හරි සරලයි. පින් ටික ලීඩ් ටික ඔස්සේ ෆලෝ කරගෙන ගියාට පස්සේ ඔයාලට සර්කිට් එක තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා සෙට් කරගන්න. දැන් ඔන්න මම පවර් දීලා බලනවා වැඩේ අපේ වැඩේ ගොඩද කියලා. මම පවර් ඔන් කරගත්තා. අපේ LED එක පත්තු වුණා. මේකෙන් කොහොමද සබ්වූෆර් එක උනන සද්ද ආරම් බලන්න මේක හයි කරන්න ඕනේ. මම හයි කරලා වීඩියෝ එකෙන් පෙන්වන්නම් කොහොමද මේක හරියට වැඩ කරනවද කියලා. ලෝඩ් වුණාට සර්කිට් එක ලෝඩ් වුණාට පස්සේ හරි යාළුනේ අපි මේ අපේ මොඩියුල් ටික ඔක්කොම හයි කරලා, ඒ කියන්නේ ඇතුලේ තියෙන පොඩි USB කිට් එකක් එක්ක FA මොඩියුල් එක ඒක හයි කරලා, ඒකේ වයර් එක දිගේ මදි, ඒකයි මම ඉස්සෙල්ලා එළිය තියලා චෙක් කරේ නැත්තේ, ඒක කනෙක්ට් කරලා සබ්වූෆර් එකට පවර් දීලා ඔන් කරා. දැන් සබ්වූෆර් එක ඔන් එකේ තියෙන අපි බලමු සින්දුවක් ප්ලේ කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. FM ටියුනර් එක තමයි මම ඔන් කරන්නේ අපිට චෙක් කරලා බලන්න. විදිහට අපි රිපෙයර් එක කරගත්තා. තව මේ STR මොඩියුල් එකේ එක එක මොඩියුල් වර්ග තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා මේ කොලින්ුවෙත් වෙන මොඩියුල් එකක හයි කරන්න තියෙන ඩයග්‍රෑම් එකක්. මේ මොඩියුල් එකට නම් ඩයග්‍රෑම් එකක් එන්නේ නැහැ. මෙන්න මේ අපි හයි කරපු එකට මෙන්න මේකට ආපු ඩයග්‍රෑම් එක තමයි මම ඔයාලට පෙන්නුවේ. මම තව වීඩියෝ එකකින් මේ STR මොඩියුල් එක කොහොමද හයි කරගන්නේ කියලා ඔයාලට වීඩියෝ එකකින් කියලා දෙන්නම්. හරි මං හිතනවා ඔයාලට යම්කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් කියලා.